රට සංවර්ධනය ඉදිරියට ගෙන යන අපේ රටේ උපාධිධාරීන්ගේ රැකියා ප්‍රශ්නයට විසඳුම් ලබා දෙන තීන්දු තීරණ රැසක් ගත්තා. ජනාධිපතිතුමා විසින් ශ්‍රේෂ්ඨාධිකාරියේ මත විමසමක් කරලා පාලස්සභා ඡන්දය ගැන අතන මේක දැන් කියන්න එපා ඉස්සර කරන්න කියලා තියෙන ජනාධිපතිවරණය ඔබතුමා මේ ගැන මොකක්ද හිතන්නේ? කිසි ප්‍රශ්නයක් නැහැ කියලා. අධිකරණ නියෝගය ලැබුණා විශේෂයෙන් පරණ නීතිය අනුව පාලස්සභා තියන්න බෑ කියලා. මේ තත්ත්වය ඉදිරියට කොහොමද දේශපාලන බලපාන්නේ? මම හිතන්නේ ඉදිරියට ජනාධිපතිවරණයයි. ඊයින් පසුව ඒ ලබා දුන්නු තීන්දුව තීරණ වලට අනුකූලව පාර්ලිමේන්තුවේ අනපනත් ගෙනල්ලා පළාත් සභා පැතිවරණයක් තියෙනවා. දැන් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා කියනවා අල්ලේ බෙදනවා වැඩි කියලා ජනතාවට ඔබතුමා. සල්ලි බෙදනවා වැඩි. ඒ කියන්නේ ගෙවල් හදන්න හොඳ නැහැ. නිවාස ණය දෙන්න හොඳ නැහැ. පන්සල් හදන්න හොඳ නැහැ. ඒකද කියන්නේ? ඒ කරන දේවල් හොඳ නැත්නම් මම කැමති හිරගෙදරුණත් යන්න මේ වැඩ ටික ඔක්කොම කරලා. මොදුයාරේ මේ ප්‍රශ්නේ ගැන ඔබතුමා දැනුවත්ද? ඒ සම්බන්ධයෙන් ඔබතුමා මේ ප්‍රශ්නේ පිළිබඳව ගරු බුද්ධ ශාසන අමාත්‍යතුමා අද සාකච්ඡාවක් ඇඳවලා තිබෙනවා. අපේ නිලධාරීන් උත්තේට සම්බන්ධ වෙලා සුදුසු තීන්දුවක් ගන්නට අපි කටයුතු කරනවා. මහින්ද රාජපක්ෂ මහතා ඊ සඳහන් කර තිබුණා ඔබතුමා රජයේ විසින් රජයේ දේපළ දීර්ඝ ලෙස අවභාවිතා කරනවා කියලා. මම රාජ්‍ය දේපළ රාජ්‍ය සම්පත් හැම දෙයක්ම ප්‍රයෝගික කරගන්නේ පොදු ජනතාවගේ සුභසිද්ධිය උදෙසත් සම්බුද්ධ ශාසනයේ ඒ වගේම ආගමික සිද්ධාස්ථානත් වැඩි දියුණු කිරීම සඳහා. ඒක අවභාවිතය නම් බොහොම විහිළු සහගතයි ප්‍රකාශය.